ආයුබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙසින් ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයේ නවධානය පුවත් සිරස්සල වෙත චීන නැව හෙට දිවයිනට ඉන්දියාව ඕනම දෙයකට සූදානමින් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැහැ ජනපති රනිල් අවධාරණය කරයි තහනම ඉවත් කළ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන 6 දැන් වැරදි කරන්නේ නැද්ද තහනම ඉවත් කළේ ඒ අය හොඳ නිසාද නැතිනම් ඩයස්පෝරාවේ සල්ලි ගේන්නද ඒත් නැතිනම් සර්වපාක්ෂිකයට දෙමළ මන්ත්‍රීවරුන් බිලිබා ගන්නද අද ටෙලිවැකියෙන් මුලින්ම දේශීය පුවත් වෙතටයි අවධානය ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා ඉතිහාසයේ විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එකර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වයේ එක්ව සිටිය යුතු බවටයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කරන ලද සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නිල වශයෙන් බහර දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා ඩෝනියා 228 සමුද්‍රීය මුර සංචාරක ගුවන් යානය අද නිල වශයෙන් මෙරටට බහර දීම සිදු කෙරුණා. ඒ කටුනායක ගුවන් හමුදා කඳවුරේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වුණා. ඉන්දිය රජය පරිත්‍යාගයක් ලෙසයි මෙම ගුවන් යානය මෙරටට හිවි වුණේ. ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනිය 228 සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයක් ආරම්භක වසර දෙක සඳහා නොමිලේ ලබා දීමටයි එකඟ වී ඇත්තේ. ඩෝනිය 228 යනු කෙටි ගුවන් ධාවන පතයක් මත ගුවන් ගත කිරීම සහ ගොඩබැම් සඳහා විශේෂිත වූ හැකියාවකින් යුත් ටර්බොප්‍රොප් වර්ගයේ දිත්ව එන්ජින් සහිත බහුකාර්ය සැහැල්ලු ප්‍රවාහන ගුවන් යානයක්. ඉන්දියන් සාගරයේ කුඩා රටක් විදිහට ශ්‍රී ලංකාව ඉන්දියාව ගෝලීය බලවතෙකු ලෙස ඉදිරියට පැමිණෙන භූමිකාව දෙස බලා සිටිනවා. ඔවුන් සමග අවබෝධයෙන් කටයුතු කිරීමට හැකියාව ආණ්ඩුවට තිබෙනවා. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සම්බන්ධතාවලට වසර 75ක් සම්පූර්ණ වන මේ අවස්ථාවේ තවදුරටත් දෙරටේ සම්බන්ධතා ශක්තිමත් කර ගැනීමට එය අවස්ථාවක් කරගත යුතුයි. ඉන්දු ලංකා සම්බන්ධතාවලට පමණක් නොව කලාපයට සහ ලෝකයට පොදු ගැටලු රාශියක් අප විසින් හඳුනාගෙන තිබෙනවා. ඒවා විසඳා ගැනීමට කඩිනමින් අප කටයුතු කරනවා. රාමායනය ගත් විට එය රටවල් දෙකටම පොදු සාහිත්‍ය වැදගත්කමකින් යුක්තයි. ඉතා සුළු වෙනස්කම් කිහිපයක් පමණයි පවතින්නේ. ඉන්දියාව රාමා වීරයා ලෙස සලකන අතර ශ්‍රී ලංකාව රාමා සහ රාවණා යන දෙදෙනාම වීරයින් ලෙස සලකනවා. ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට ඇත්තේ පොදු ගතිකයන්. දෙපාර්ශ්වයම එකම කාසිය දෙපැත්තක් ඉන්දියාවට සහ ශ්‍රී ලංකාවට වෙන්ව ගමනක් නැහැ ඉතිහාසයේ විසින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව එක් කර ඇති නිසා ඉදිරියටත් දෙපාර්ශ්වයේ එක්ව සිටිය යුතුයි සහජීවනයේ කලාපයේ සහ ලෝකයේ ගැටලු ජය ගැනීමට කටයුතු කළ යුතු බවත් මා මේ මොහොතේ අවධාරණය කරනවා proud to say that as the indian foreign policy මම අද සතුටුයි කියන්න ඉන්දියාවේ විදේශ ප්‍රතිපත්තිය තුළ කලාපයේ සියලුම අසල්වැසියන්ට සමසේ බෙදී යන ලෙස සහය දැක්වීම තමයි අපේ පරමාර්ථය. අද ඉන්දියා වශයෙන් අප මේ ලබා දෙන පරිත්‍යාගයේ ඉන්දියාවේ ශක්තිමත් ආරක්ෂක වැඩපිළිවෙලේ තාක්ෂණය කලාපීය රටවලට ලබා දීමක් ලෙස සලකන්නට හැකි. ඉතාමත්ම වැදගත් වන්නේ මෙය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් අප ලබා දෙන දායකත්වයක් ලෙස පිළිගැනීමයි. මෙම යානය ශ්‍රී ලංකාවේ ආරක්ෂාව වෙනුවෙන් අත්‍යවශ්‍ය අංගයක් ලෙස අප දකිනවා. එසේම කලාපීය ආරක්ෂාව සලසා ගත යුත්තේ කලාපීය රටවල සහයෝගයෙන් බවයි අපේ විශ්වාසය. But also to the region's security, well-being and prosperity. මෙවන විට කලාපය තුල මෙන්ම ජාත්‍යන්තරය තුල දැඩි ආන්දෝලනයක් නිර්මාණය කර ඇති චීනයේ යුවන් වෙන් 5 නෞකාව අද දිවයිනට පැමිණීමට නියමිතයි. දින කිහිපයක් මේ පිළිබඳව නිහඬ පිළිවෙතක් අනුගමනය කළ ඉන්දියාව ඊයේ ප්‍රබල ප්‍රකාශයක් චීන නෞකාව සම්බන්ධයෙන් සිදු කළා.
ඉන්දිය වරාය හා නාවික අමාත්‍යවරයා ඉන්දිය මාධ්‍යවිත පවසා ඇත්තේ ඕනෑම තත්ත්වයකට මුහුණ දීම සඳහා උපරිම සූදානමකින් සිටින බවයි. මෙවන විට අප කලාපය තුළ මෙන්ම ජාත්‍යන්තරය තුළත් දැඩි ආන්දෝලනයකට ලක්වී ඇති චීනයේ යුවන් වැන් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබෙනවා. උදෑසන 10ට පමණ හම්බන්තොට වරායට මෙම නෞකාව සේන්දු වීමටයි මෙවන විට නියමිතව ඇති බවට තොරතුරු වාර්තා වන්නේ. මෙම නෞකාව පසුගිය 10වනදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණත් ඉන්දියාවේ දැඩි විරෝධය සහ ශ්‍රී ලංකාව ඊට අවසර ලබා නොදීම හමුවේ මෙම චීන නෞකාවේ ශ්‍රී ලංකා ගමන ප්‍රමාද වුණා. ඉන්දියාව දිගින් දිගටම චීන නෞකාවේ පැමිණීමට එරෙහිව අදහස් දක්වමින් සිය විරෝධය චීනයට මෙන්ම ශ්‍රී ලංකාවටද මේ සම්බන්ධයෙන් පළ කරනු ලැබුවා. එවන් තත්ත්වයක් තුළ ජාත්‍යන්තරයේද දැඩි ආන්දෝලනයක් නිර්මාණය කළ නෞකාවක් බවට චීනයේ යුවන් වැන් 5 පත්ව තිබෙනවා. සිය නෞකාව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව අනුගමනය කරන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් චීනයේද පසුගිය දිනවල දැඩි අප්‍රසාදයක් පළ කළේ ශ්‍රී ලංකාවටයි. ඉන්දියාවද ශ්‍රී ලංකාවට දිගින් දිගටම චෝදනා එල්ල කළේ ශ්‍රී ලංකාව මෙම නෞකාවට පැමිණීමට අවසර ලබා දීම වැරදි සහගත ක්‍රියාවක් බවටයි. කෙසේවිතත් චීනයේ යුවන් වැන් 5 නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීමට පසුගියදා විදේශ කටයුතු අමාත්‍යාංශයේ හරහා හබ මාස්ටර්වරයා කටයුතු කළා. කෙසේවිතත් ශ්‍රී ලංකාව දෙවන අවස්ථාවේදී මෙම නෞකාවට ශ්‍රී ලංකාවට පැමිණීමට අවසර ලබා දීම පිළිබඳව ඉන්දියාව කිසිදු ප්‍රකාශයක් සිදු කළේ නැහැ. මේ නිසා ඉන්දියාවේ ප්‍රකාශය පිළිබඳව ඉන්දියාවේ ස්ථාවරය පිළිබඳව ජාත්‍යන්තරයේම දැඩි අවධානයක් යොමු කර තිබුණා. ඒ අතරතුර ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පත මේ පිළිබඳව විශේෂ වාර්තාවක් පළ කර තිබෙනවා. ඒ ඉන්දියාවේ නාවික සහ වරාය අමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාවකදී දැක් වූ අදහස් ඇතුළත් කරමින් ඉන්දියාවේ වරාය හා නාවික අමාත්‍ය සර්බානන්ද සොනවාල් ප්‍රකාශ කර තිබෙන්නේ අධි තාක්ෂණික මෙම චීන ඔත්තු නෞකාව තම මුහුදු තීරේ නැංගුරම් ලෑමට ඉඩදීමත් සමග ඇති විය හැකි ඕනෑම අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව සූදානමින් සිටින බවයි. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑම ආකාරයක තත්ත්වයක් ඵලදායී ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ ඉතා හොඳින් සූදානම්ව සිටින බව ඉන්දියා නාවික සහ වරාය අමාත්‍යවරයා ද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත්පතට පවසා තිබෙනවා. චීනයේ බැලස්ටික් මිසයිල සහ චන්ද්‍රිකා ලුහුබැඳීමේ නෞකාව වන යුවන් වැන් 5 ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය වෙත ප්‍රවිෂ්ඨ වීමට අවසර ලැබී ඇත්තේ ඉන්දියාවේ දැඩි කනස්සල්ල හමුවේ බවද පුවත්පත පවසනවා. එයන් ඔහුගේ මෙම ප්‍රකාශය තුළ පවතින බරපතල කරුණ වන්නේ අපි සන්නද්ධව සහ හොඳින් මේ සඳහා මුහුණ දීමට සූදානම් බවට කර ඇති ප්‍රකාශයයි. මේ අතර නැගෙනහිර වෙරළ තීරයේ ප්‍රති නැවගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කොළඹ වරාය මත යැපෙන ඉන්දිය භාණ්ඩ නැව් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් ඉන්දිය වරාය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉන්දියානු වෙරළ තීරයේ ප්‍රති නැවගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අංශ දැඩි ලෙස අවධානය යොමු කර සිටින බවයි. ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත යුවන් වැන් 5 චීන නෞකාව ලබන 22 දක්වා ශ්‍රී ලංකාවේ රැඳී සිටීමට නියමිතයි. අනවශ්‍ය වියදම් රසක් කපා හරිමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට නව චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. අදාළ චක්‍රලේඛයේ විධිවිධානවලට අනුව සියලු ආයතන ප්‍රධානීන් කටයුතු කළ යුතු බවටයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ. අනවශ්‍ය වියදම් රසක් කපා හරිමින් රාජ්‍ය ආයතනවල වියදම් පාලනයට චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එය නිකුත් කර ඇත්තේ මුදල් අමාත්‍යාංශයයි. සියලුම රාජ්‍ය ආයතන සඳහා චක්‍රලේඛයේ දැක්වෙන නිර්දේශ සහ පියවරයන් අනුගමනය කර රාජ්‍ය ආයතනවල වියදම් පාලනය කරන ලෙසයි උපදෙස් ලබා දී ඇත්තේ. ඒ අනුව ඉන්ධන සහ සන්නිවේදන දීමනා ගෙවීම පාලනය, ජල සහ විදුලි බිල්පත් වියදම් සීමා කිරීම, ගොඩනැගිලි ඉදිකිරීම සහ කුලියට ගැනීම නැවැත්වීම, දේශීය අරමුදල් මගින් සිදුකරන විදේශ අධ්‍යාපන චාරිකා සහ පුහුණු වැඩසටහන් නැවැත්වීම, අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව අමාත්‍යංශ හෝ ආයතන මට්ටමින් සිදුකරන විවිධ දීමනා ගෙවීම් අත්හිටුවීම සහ විවිධ සුබසාධන සහනාධාර සහ සංවර්ධන වැඩසටහන් වෙනුවෙන් නව බැඳීම් ඇති කර නොගැනීම යන සීමාවන් දැඩිව අනුගමනය කර යුතු බවයි අදාළ චක්‍රලේඛයේ දැක්වෙන්නේ. මීට අමතරව වියදම් දැරීමේදී සහ දේශීය අරමුදල් භාවිතයෙන් සිදුකරන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී පියවර 17කින් යුත් වියදම් පාලන ක්‍රමවේද අනුගමනය කරන ලෙසයි අදාළ චක්‍රලේඛයේ මගින් දැනුම් දී ඇත්තේ. රාජ්‍ය වියදම් පාලනය කිරීම යන බැවින් භාණ්ඩාගාර ලේකම්වරයා නිකුත් කර ඇති චක්‍රලේඛයේ විධි විධාන අනුව සියලු රාජ්‍ය ආයතන ප්‍රධානීන් අනිවාර්යෙන් කටයුතු කළ යුතු බවට ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති ලේකම්වරයා පවසන්නේ. සියලුම අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත ලිපියක් යොමු කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මෙම දැනුම් දීම සිදු කළා. ඒ අනුව ඉහත චක්‍රලේඛ විධි විධාන තරයේ අනුගමනය කිරීමට කටයුතු කරන ලෙසත් ඊට පරිවාහිරව සිදු කරනු ලබන රාජ්‍ය වියදම් සම්බන්ධයෙන් අදාළ අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් පෞද්ගලිකව වගකීමට බැඳී සිටිය යුතු බවත් ලිපියෙන් දන්වා තිබෙනවා.
මෙතර රජයේ සහ රාජ්‍ය නිලධාරීන් පාර්ශවයන් වෙත අධිකරණ කටයුතු හෝ ඊට ආනුෂංගික කටයුතු සම්බන්ධයෙන් අමාත්‍යංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් දෙපාර්තමේන්තු ප්‍රධානීන් රාජ්‍ය සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් හෝ ඊට පහළ මට්ටමේ නිලධාරීන් කිසිදු අවස්ථාවක අග විනිසුරුවර ඇතුළු උපරිම අධිකරණ විනිසුරුවරුන් අධිකරණ සේවා කොමිෂන් සභාව සහ අධිකරණ නිලධාරීන් සමග ඍජුව ලිපි ගනුදෙනු කිරීමෙන් වැළකී සිටිය යුතු බවට ජනාධිපති ලේකම්වරයා රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබෙනවා. මේ වන විට සියලු වාර්තා බිඳදමමින් සියලු රේටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන්. අද ප්‍රධාන මාතෘකා තුනක් අපේ මාධ්‍ය ඇතුලේ කතාබහට ලක්වෙනවා. එකක් චීන යුවාන් වැන් 5 නෞකාව. එක උදෑසන හම්බන්තොට වරායට අනිවාර්යෙන්ම එනවා. දෙක තමයි සර්වපාක්ෂික ආණ්ඩුවක් හෝ සර්වපාක්ෂික වැඩපිළිවෙලක් එක්ක IMF යාම. තුන්වෙනි කාරණේ තමයි දෙමළ ඩයස්පෝරා සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. කලබල වෙන්න එපා, LTT තහනම ඉවත් කරලා නැහැ. මේ තමයි අද කරලියේ ප්‍රධාන මාතෘකා තුන. චීන නැව එනවා. මේ අතර ඊයේ ඉන්දියාව නිරීක්ෂණ ඩ්‍රෝනිය ගුවන් යානාවක් අපට පරිත්‍යාග කළා. දැන් රනිල්වාදීන්ට අනුව නම් මේ සියලු ගේම් ඇත්තටම පාලනය කරන්නේ රනිල්ගේ ආශ්චර්යවත් මොළයෙන්. රනිල්වාදීන්ට අනුව නම් ජනාධිපති රනිල් මාර ගේමක් ගහලා තියෙන්නේ. මොකක්ද ගේම? මුලින්ම චීන නැවට එන්න කිව්වලු. ඒ කියන්නේ හා කිව්වා. චීන නැවක් නෙවෙයි, ඩිංගි බෝට්ටුවක් හරි ලංකාවට එනවා කිව්ව ගමන් කලබල වෙන්නේ ඉන්දියාවලු. ඉන්දියාව කොපමණ කලබල වුණාද කියනවා නම් අපට වහාම ඩ්‍රෝනීය නිරීක්ෂණ ගුවන් යානයක් දුන්නලු. ඒ චීන නැව පරීක්ෂා කරන්න දැන් අපට නිරීක්ෂණ යානයකුත් නොමිලේ ලැබුණලු. මාර ගේමක් නේද ගහලා තියෙන්නේ. අපට දැනෙන්නේ ඊට වැඩි සතුටක්. දැන් ඔය විදිහටම ඔය ගේම අනිත් පැත්තට හරවගත්තොත් සමහර විට චීනයේ යුවාන් වැන් 5 නෞකාව ඒක ලංකාවට දීලම යන්න බැරි නෑ නේද? ඔයාලම ඉන්දියාවේ නිරීක්ෂණ කටයුතු කරලා අපට විස්තර ටික දෙන්න කියලා. එක එක අයට මේ චීන නැව සහ ඉන්දිය විරෝධය පේන්නේ තම තමන් දාගෙන ඉන්න පාට කණ්ණාඩි වලට අනුව. අප මේ දේශ බලන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා, රට පැත්තේ ඉඳලා. එහිදී අපට නම් දැනෙන්නෙම මේ චීන සහ ඉන්දියානු ණය ආධාර මත යැපෙන අපට අපේ භූමිය පමණක් නෙවෙයි, අපේ සාගරේ පමණක් නෙවෙයි, දැන් අපේ අහසත් මේ අයට අවශ්‍ය විදියට කළමනාකරණය කරන්නට ඉඩ දෙන්නට සිදුවෙලා ඇති බව පමණමයි. තනියෙන් නැගිටින්න සැලැස්මක් තිබුණේ නැති රටක් ලෙස ලෝකයේ හමුවේ අසරණ වී ඇති බවම පමණයි. චීන පදයටත් ඉන්දියානු පදයටත් එහෙන් ඇමරිකානු පදවලටත් අනුව නටමින් ඉන්න තමයි අද වෙලා තියෙන්නේ. හතර අතෙන් ණය ගත්තහම ඒ ණය ගෙවන්නත් බැහැ. අපි බංකොලොත් කිව්වහම ණය දුන්න උන්දලා බලන්නේ උළුහවු දොර ජනෙල් හරි ගලෝගෙන යන්න. දැන් මේ මොහොතේ අපට සිදුවෙමින් ඇත්තේ ඒක තමයි. ඒ නිසා චීන නැව වගේම ඉන්දියානු බලපෑමත් එක සමානයි. විශේෂයෙන් මේ චීන නැව නිසා ඉන්දියාව සූදානමින් ඉන්නවා කියලා අද අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. ඒ කියන්නේ ඕනම ප්‍රහාරයකට පවහ ඉන්දියාව සූදානම් කියන එක තමයි ඒ කියලා තියෙන්නේ. අප ඊයේත් ප්‍රකාශ කළ පරිදි කාටවත් විශේෂයෙන් බැඳෙන්නේ නැති නොබැඳි පිළිවෙතක් අද අපට නැහැ. අපේ රට දැන් ගිරේට අහුණු පුවක් ගෙඩිය වගේ. ගිරේට අහු වුණ නෙමේ, ගිරේ අහු වෙන්න ඉඩ හැරිය. ඒක මේ දේශපාලනඥයෝ සියලු දෙනාම පිළිගත යුතුයි, අඩු වැඩි වශයෙන් වගකිව යුතුයි. ඊළඟට අද ඇති ලොකුම අභ්‍යන්තර ගැටලුව මොකද්ද? සර්වපාක්ෂික ආණ්ඩුවක් හදාගන්න එක. එක්කෝ සියලු පක්ෂවල යම්කිසි වැඩපිළිවෙලක් සඳහා සහය අරගන්න එක. ඒ අරගෙන IMF එකට පෙන්නන එක. ඒ තාම ජනාධිපති රනිල්ට සර්වපාක්ෂික ආණ්ඩුව කියන ඒ කඩුලු වටන්නේ නැතුව පනින්න පුළුවන් උනේ පොහොට්ටුවේ කඩුල්ල විතරයි. අනිත් පක්ෂවලටත් ඔය සර්වපාක්ෂිකක ඇතුලේ ඇමතිකන් දෙන්න වෙනවා. ඔය බොහෝ අය ඇත්තටම රටට ආදරේ නම් මොන ඇමතිකම්ද කියලා අහලා එන්න එපායයි නේද? නමුත් ඇත්ත ඒක නෙමෙයි. ජනාධිපති රනිල්ටත් මේ අයට දොළපිදේනි දෙන්නම වෙනවා. ඔහු ඉන්නෙත් රාජපක්ෂලගේ ගෙදර. පොහොට්ටුවේ අය බැහැ කිව්වොත්, බැසිල්ලා එපා කිව්වොත් ගේම අවසන්. ඒ නිසා සර්වපාක්ෂික වැඩේ ගැන කතා කරලා දැන් අර පුරුදු විදිහට මන්ත්‍රීවරුන්
බිලිබා ගැනීම දක්වා මේ කාරණේ ගමන් කරමින් තිබෙනවා. අද හෙට ජාතිය ආගම බේරගන්න කියලා ඒ වගේ මාතෘකා පෙන්නලා ඇමති කම්බලට හෝ සමහර විට සල්ලි වලට ගහන බල්ටි දිහා අපට බලා ගන්න පුළුවන්. මේ සියලු ප්‍රශ්න වලට වඩා බරපතලම ගැටලුව ආරක්ෂක අමාත්‍යාංශය අරගත්ත තීන්දුව. ඒ තහනම් කරලා තිබුණු දෙමළ සංවිධාන 6ක තහනම ඉවත් කිරීම. දැන් මේ සංවිධාන තහනම් කරලා තිබුණේ ඇයි කියලා මුලින් අරන් බලමු. අරමුදල් රැස් කිරීම සහ අරමුදල් සැපයීම තමයි මේ දෙමළ ඩයස්පෝරාවේ සංවිධාන තහනම් කිරීමට හේතු වෙලා තිබුණේ. අරමුදල් රැස් කිරීම සහ අරමුදල් සැපයීම මොකටද? ත්‍රස්ත ක්‍රියා එක්ක සම්බන්ධයි. ත්‍රස්ත ක්‍රියා සමග බැඳිලා තිබෙනවා. මේ සංවිධාන තහනම් කළේ ඒ නිසයි. දැන් මේ සංවිධාන එහෙම කරන්නේ නැද්ද දැන්? මේ දෙමළ ඩයස්පෝරා සංවිධාන 6ම නිර්දෝෂී වෙලාද? එහෙම නැත්නම් ඇත්තටම මේ තහනම ඉවත් කළෙත් අපේ නැති බැරිකමෙන් ගොඩ යන්නද? මොකද මේ සංවිධාන සතුව විශාල මහ ධනස්කන්ධයක් තියෙනවා, ඩොලර් තියෙනවා. දැන් මේ තහනම ඉවත් කළ පසු මේ සංවිධාන අපේ රටට ඩොලර් අරන් එන්න පුළුවන්. එහෙම එන්න අනේ කියලා විය යුතුයි මේ තහනම ඉවත් කළේ කියලයි අපට නම් හිතෙන්නේ. එල්ටීටී තහනම නම් ඉතින් තාම ඉවත් කරලා නැහැ. නමුත් මේ සංවිධාන 6ේ තහනම ඉවත් කරනකොටම පුදපි ගමන් කාපි යකා කිව්වා වගේ ඉන්දියන් එක්ස්ප්‍රෙස් සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා ඇතුළු ප්‍රධාන මාධ්‍ය ගණනාවක් ඉතා විශේෂ පුවතක් වාර්තා කරනවා. කොටි සංවිධානය නැවත ප්‍රතිසංවිධානය වන බව මේ මාධ්‍ය වාර්තා කරලා තියෙනවා. ඉන්දියාවේ ලක්ෂදීප ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්ත ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් කිහිප දෙනෙකු මද්‍රව්‍ය ප්‍රවාහනයේ තමයි මේ අය අත්අඩංගුවට අරන් තිබෙන්නේ. මේ අය කිව්වලු කොටි සංවිධානයේ නැවත ප්‍රතිසංවිධානය කරමින් තිබෙනවා කියලා. ඒ කියන්නේ මේ කාරංචියන්නේ අපේ ලොකු අයියා ඉන්දියාවෙන්. අපට ආයේ මේ ලොකු අයියා තමන්ගේ හයිය පෙන්වන්න හදනවාද කියලා සැකයක් සැනකින් මතුවෙනවා. කොටි වැඩුණේ කිරි බිව්වේ ඉන්දිරා ගාන්ධිගේ කාලයේ ඉඳලා ඉන්දිය භූමියේ සිට බව හුඟක් අයට දැන් මතක නැති වෙලා. දැන් බැලූ බැල්මට තාවකාලික තීන්දුව, එදා වේල ටුවස් නොහොත් ණය අරගෙන ජීවත් වීම ආදී විවිධ දුර දක්නා සැලැස්මක් තාමත් නැති රටක් ලෙස අපේ අනාගතයේ අඳුරු බව තමයි මේ සියලු කාරණා එක එක්කාසු කරලා බැලුවම බැලූ බැල්මටම පේන්නේ. ජනාධිපති රනිල්ට අනුව නම් ඈත උමගක සහන එළියක් පේනවා කිව්වා. ඒ එළිය ළඟට ඔය මහා අඳුරු උමග දිගේ යන්න තරම් අපට කාලය සහ ශරීර හයිය ඉතුරු වේවිද කියලා අද ටෙලිවැකියෙන් ප්‍රශ්න කරන්නම වෙනවා. මැති ඇමතිකම් සර්වපාක්ෂික අරගල සර්වපාක්ෂික වැඩපිළිවෙළවල් ගැන මරාගනිද්දී අපව තවත් උකුස්සෙකු ඩැහැගෙන යාවි කියලාමයි අපට හිතෙන්නේ. ඒ නිසා ඔය මරාගැනිල්ල නතර කරලා රට ගැන හිතහල්ලකො කියලා ඔය 225ටම මතක් කරන්නේ තමුන්ලගේ බඩ වඩා ගැනීමේ න්‍යායන් කාලයකට හෝ පස්සට දාන්න කියලා අද ටෙලිවැකියෙන් මතක් කරමිනුයි. අද සිට සියලුම සහල් වර්ග රුපියල් 5කින් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර එළමෙන මහ කන්නයෙන් පසු මෙරටට නැවත සහල් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. යල කන්නේ සඳහා යූරියා පොහොර බෙදාහැරීම මේ වන විට 98%කින් අවසන් කර තිබෙනවා. ඉදිරියේදී බෙදාහැරීමට ඉතිරිව ඇති 2%ක පමණ යූරියා පොහොර ප්‍රමාණය ඉදිරි සතිය තුළදී අවසන් කිරීමට නියමිත බවයි කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ. කෙසේ වෙතත් යල කන්නේට අදාළව යූරියා පොහොර බෙදාහැරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පූර්ණ විගණනයක් සිදු කිරීමට පියවර ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා. යූරියා පොහොර බෙදාහැරීම සම්බන්ධව පූර්ණ විගණනය පොහොර බෙදාහැරීම අවසන් කළ වහම ඇරඹීමට නියමිතයි. වී අලවි මණ්ඩලය මගින් නිකුත් කරන සියලුම සහල් වර්ග සඳහා මිල ගණන් රුපියල් 5කින් අඩු කිරීමට පියවරගෙන තිබෙනවා. කෘෂිකර්ම අමාත්‍යංශය දන්වා ඇති පරිදි එම මිල අඩු කිරීම අද සිට ක්‍රියාත්මකයි. මේ අතර එළඹෙන මහගන්නයෙන් පසු මෙරටට සහල් ආනයනය නොකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු එම අදහස් පළ කළේ වත්තල හුණුපිටියේ පිහිටි කමර්ෂල් පොහොර සහ ලංකා පොහොර සමාගම්වල පැවති උත්සවයකට එක්වෙමින්.
මහකන්නෙන් පස්සේ ඉලක්කය තියෙන්නේ මේ රටට සහල් ආනයනය කිරීම නතර කරන්න. අපේ රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමේ ඒ අභියෝගය අපේ ගොවි ජනතාව බාරගෙන තිබෙනවා. අපිට අවශ්‍ය ආහාර ටික අපි හදා ගන්නවා. අපි වල අපි කන්න ඕන. මේ අතර බණ්ඩාරවෙල එළවලු තොග වෙළඳ මධ්‍යස්ථානයේ එළවලු මිල ගණන් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊට හේතු වී ඇත්තේ සුළු පරිමාණයේ එළවලු ගොවීන් වගාවන් අත්හැරීම නිසා අඩු එළවලු ප්‍රමාණයක් වෙළඳපළට පැමිණීමයි. ගෝවා ලීක් සානෙත් එළවලු විශේෂයෙන් 80% ප්‍රමාණයක එළවලු ඉල වැඩිවීමක් තමයි දක්නට ලැබෙන්නේ. එළවලු නැති එක තමයි ගොඩක් ප්‍රශ්නේ. වෙළඳට සාපේක්ෂව එළුවත් එහෙම එළවලු පැමිණීමේ අඩුවක් තියෙනවා. මේ අතර දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේද කල වශයෙන් එළවලු මිල ගණන් ඉහළ ගොස් තිබෙනවා. පිටපළාත්වල ගොවීන් එළවලු රැගෙන ඒම අවම වීම ඒට හේතු වී ඇති බව වාර්තා වනවා. දේවහුව ගොවි ව්‍යාපාරයේ යටතේ ගල්කිරියාගම දෙමටගොල්ලෑව යන ප්‍රදේශවල සෝයා බෝංචි වගා කරන ගොවීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. ඒ සෝයා බෝංචි වගාවට සිදු ඇති කෘමි උවදුරක් හේතුවෙන්. එම තත්වයට හේතු වී ඇත්තේ නිසි ප්‍රභිතියෙන් තොර කෘමිනාශක බවයි එම ගොවීන් මැසිවිලි නගන්නේ. කුමින්ගේ උවදුරක් ඇවිල්ලා සම්පූර්ණ සාරේ උරාබනවා. තෙල් බෙහෙත් කොච්චර ගැහුවත් නිසියාකාරව ඒ සත්තු මැරෙන්නේ නැහැ. ඒ වගේ බාල ප්‍රමිතියක් තියෙනවා. වෙනද එකපාරක් ගහපුවාම ඇති මේ කන්නෙටම. වෙනද නම් ඉතින් මේවට ගහන්න කඩවල තෙල් වර්ග තිබ්බා. මනුවා එතනම විනාශ වෙලා යනවා. දැන් ඉතින් මේවට ටිකක් මැරෙනවා හොරයි. ඒත් ඉතින් මොනවා කරන්නද කම්පැනින් දෙන දේ ගහනවා. රාජ්‍ය බැංකු පද්ධතිය ආරක්ෂා කර ගැනීමට කොන්ද පණ ඇති ඍජු තීන්දු රජය ගත යුතු බව ප්‍රගති බැංකු සේවක සංගමයේ අද පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළා. අපිට කොයි සභාපතියවත් එකයි. හැබැයි මේ බැංකුවේ වැඩක් කරන්න මේක නිවැරදි කරන්න යන ඕන එක විනාශයට ලක් කරනවා නම් අපි ඒකට විරුද්ධයි. මේ රාජ්‍ය බැංකු තමයි පහුගිය කාලේ මේ ක්ෂේත්‍රය මේ ආර්ථිකයේ මෙහෙම හරි ගොඩ දාගන්න කටයුතු කරේ. අද ලෑස්ති වෙන්නේ දැන් ඔබ දැක්ක ඇති සමහර මාධ්‍යවල දාලා තියෙනවා සමහර ආයතන නම් කරලා මේක විකුණන්න කොයිතරම් කනගාටුද ඒක තත්ත්වය. ඒ තත්ත්වයට පත්ුනේ ඔන්න ඔය වගේ අවස්ථාවාදී වෘත්තීය සමිති නායකයෝ. තමන්ගේ සීමාව තමන්ගේ වගකීම අමතක කරලා කටයුතු කළපු වෘත්තීය සමිති නායකයෝ ඉඳලා හින්දා අද වෙනකොට ජනතාවම කියනවා ආයතන නම් කරලා අනේ මෙවුව විකුණලා දාපල්ලා. අන්න ඒ தত্ত্বය මේ රාජ්‍ය බැංකු ශේෂ්ඨයටත් ඇති කරන්නයි ඔය අපි කියන්නේ හුනියම කියලා. සමාජිකය හුනියම් සංගමය කියලා කියන්නේ මේ බැංකු ශේෂ්ඨයට තියෙන හුනියම. අපි ප්‍රගති බැංකු සේවකයෝ හැටියට ප්‍රගති බැංකු සේවක සංගමය නියෝජනය කරන ප්‍රගතිශීලී බැංකු සේවකයන් හැටියට අපි පැහැදිලිවම කියනවා රජයට එවැගේම පාලනාධිකාරියට තමුන්නාන්සේලා කොන්ද පණ තියෙන පාලකයෝ හැටියට කොන්ද පණ දිපාපතිවරු හා අධ්‍යක්ෂ මණ්ඩලය හැටියට කෙලින් වැඩ කරන්න පුරුදු වෙන්න කියන ඉල්ලීම කරනවා. වෘත්තීය සමිති කියලා කියන්නේ පාලකයෝ පත් කරන සමිතියක්වත් මැනේජ්මන්ට් එක පත් කරන සමිතියක්වත් නෙමෙයි. වෘත්තීය සමිති කියලා කියන්නේ තමන්ගේ සමාජිකත්වයේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සමිතියක්. ඒත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යළිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.